NATO උතුරු අට්ලාන්ටික් ගිවිසුම් සංවිධානය NATO සංවිධානය 1949 අප්‍රේල් 4 වනදා ආරම්භ කළ සංවිධානයක් දේශපාලනික සහ මිලිටරි ක්‍රම මගින් සමාජික රටවල ආරක්ෂාවත් නිදහසත් තහවුරු කිරීම NATO සංවිධානය බිහිවීමේ මූලික අරමුණ වුණා NATO සංවිධානයේ ආරම්භක සමාජිකයන් වුණේ ඇමරිකාව කැනඩාව බ්‍රිතාන්‍ය ප්‍රංශය ඉතාලිය බෙල්ජියම නෙදර්ලන්තය ලක්සම්බර්ග් නෝර්වේ පෘතුගාලය ඩෙන්මාර්කය සහ අයිස්ලන්තය යන රටවල් 12යි අද වන විට රටවල් 30ක් NATO සංවිධානයේ සමාජිකත්වයේ දරනවා ඒ අනුව සෙසු සමාජික රටවල් වන්නේ කොස්තාරිකා ජර්මනිය ග්‍රීසිය හංගේරියාව එස්තෝනියාව ඇල්බේනියාව බල්ගේරියාව මොන්ටේරියාව ලැට්වියා ලිතුවේනියා උතුරු මැසිඩෝනියාව පෝලන්තය ස්ලොවේකියාව රුමේනියාව ස්ලෝවේනියාව ස්පාඤ්ඤය සහ මොන්ටිනීග්‍රෝ යන රාජ්‍යයන් දෙවන ලෝක යුද්ධෙන් පසුව කොමියුනිස්ට් සෝවියට් දේශයේ බිඳ වැටි වර්තමාන රුසියාව සහ ධනවාදී ඇමරිකාව විදිහට මූලික වශයෙන් කඳුළු දෙකක් නිර්මාණය වුණා සෝවියට් දේශයට මායිම්ව ඇති කුඩා යුරෝපා රටවල යුදමය වශයෙන් විශාල බලයක් නැති නිසා රුසියාව නැවත ඒ රටවල් යටත් කරගනි වියයි අභියෝගයක් මත වුණා ඒ වගේ අවස්ථාවලදී ඊට ශක්තිමත්ව මුහුණ දීමට රටවල් එක්ව NATO සංවිධානය නිර්මාණය කරගත්තා ඕනෑම ආරවුලක් යුද්ධයෙන් තොරව සාමකාමීව විසඳා ගැනීම NATO වේ අරමුණයි සෝවියට් දේශයේ බිඳ වැටීම සමග NATO සංවිධානයේ පිහිටුවීමේ මූලික අවශ්‍යතාව නැතුව ගියත් NATO සංවිධානය විසිරුවා හැරියේ නැහැ ඒ වගේම NATO සංවිධානයට පැරණි සෝවියට් දේශය යටතේ පැවති රාජ්‍යයන් බඳවා ගැනීම ගැන රුසියාව අදටත් තින්නේ දැඩි විරෝධයක් පළ කරමින් යුක්‍රේනිය සහ ජෝර්ජියාව සම්බන්ධයෙන් රුසියාවේ විරෝධය ඊට හොඳම උදාහරණයක්.